අයිබෝන් අයිටෙන් රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත අධ්‍යාපනයේ පිළිබඳ තීරණ ගත යුත්තේ අධ්‍යාපනඥයින් බව ජනපති පවසයි අසල්වැසියාගේ මිලියන 900ක ඡන්ද බලය උරගා පැලේ විදුලි අර්බුදයට දෙන ස්ථිර විසඳුම මින්පසු වෙන විදුලි අමතිවරයෙක්ට මෙවැනි ප්‍රශ්නයක් ඇති නොවන විදියකට අපි ඉතාමත් ශක්තිමත් අලිතාලමක් කියන එක තමයි මම කරන්නේ සමරකමුව සංවර්ධනයේච රුපියල් මිලියන 30,000ක් ප්‍රථමයෙන් දේශීය පුවත් රටේ අධ්‍යාපනයේ පිළිබඳ තීරණ ගත යුත්තේ දේශපාලඥින් නොව අධ්‍යාපනඥින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා දරුවන්ට නව ලෝකයේ ජයගත හැකි අන්දමේ අධ්‍යාපන සැලැස්මක් රටට අවශ්‍ය වෙන බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ. එසේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුවී ඇති ගැටලු විසඳීමේ වැඩපිළිවෙලක්ද කඩිනමින් සකස් කළ යුතු බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා. පහළ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ. පහළ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නිසා ඇතිවී තිබෙන තරගකාරීත්වය යහපත් තත්ත්වයක් නොවන බවයි මෙහිදී අවධාරණය කෙරුණේ. එබැවින් රටේ දරුවන් වෙනුවෙන් ජනප්‍රිය පාසල් සංකල්පය ඉලක්ක කරගත් පහළ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ක්‍රමය කඩිනමින් පරිවර්තනයකට ලක් කළ යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. සියලු පාසල් හොඳම පාසල් බවට පත් කරමින් රටේ දරුවන්ට සම අධ්‍යාපන අයිතීන් දිනා දීමේ වැඩපිළිවෙලක් කඩිනමින් අවශ්‍ය බවද ජනාධිපතිතුමා කියා සිටියා. ගුරු කැටලු නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවී ඇති විෂමතා පිළිබඳවද මෙහිදී අදහස් පළ කෙරුණා. ගුරු කැටලු විසඳීමට විධිමත් ප්‍රතිපත්තියක් ඇති කර ගත යුතු බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙන්වා දුන්නේ. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අහෝසි කර ඒ සඳහා ඉදිරිපත් කරන විකල්ප වැඩපිළිවෙල පිළිබඳ අධ්‍යාපනඥයින් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණින්ගෙන් මෙහිදී අදහස් විමසීමක්ද සිදු කෙරුණා. දැන් මේ ලක්ෂ 40කට කිට්ටුවේ ඉන්න ළමයින්ගෙන් ලක්ෂ 38තර ළමයි සහ දෙමව්පියෝ ඉතිරි ලක්ෂ 2 ඇතුළට එන්නනේ මේ ෆයිට් එකක් දෙන්නේ. දැන් මේ වීදුරුවට වතුර ගැලුමක් දාන්න බෑනේ. හැබැයි මේකට ගැලුමක් දාන්න තමයි මේ හැම අවුරුද්දම මේ සටන තියෙන්නේ. එතකොට දරුවොත් අසහනෙන් දෙමව්පියොත් අසහනෙන් සමීක්ෂණවලදී කිව්වේ බහුතරයක් ශිෂ්‍යත්වයේ අවලංගු කිරීම සහ විකල්පයක් ඉල්ලනවායි කියලා අවලංගු කරන්න එපා කියලා කියන 30% කියනවා නම් ඒ 30%ම එපා කියලා කියන්නේ එකම හේතුවක් නිසා ඔය කියන හොඳ පාසලක් ළමයට නැතුව යනවායි කියලා මේක කෙටි කාලීන සහ දීර්ඝ කාලීන සැලසුම්නේ අවශ්‍ය වෙන්නේ කොහෙන් හරි කොතනින් හරි පටන් ගන්න ඕනනේ මම නම් දකින විදිහට එහෙම දෙයක් මට නම් පේන්නේ නැහැ කොහෙවත් මේ මේ ගැන අකණ්ඩව දිගට යන සංවාදයක් අවශ්‍යයිනේ අඩුතරමින් මේක දේශපාලඥයින්ට බාර දෙන්න එපා අධ්‍යාපනය කියන එක තමුන්නාංශලා මේ විද්වතුන් විදිහට මෙතන ඉන්න අය වගේම මෙතන නැති අය මම කියන්නේ මේ මේ රටේ අධ්‍යාපනය පිළිබඳව තීන්දු తీරන අරගෙන අඩු වශයෙන් රටට කියන්න ඕනේ මේක තමයි අපේ තීන්දුව මේක මේ දේශපාලඥයෝ නොකරනවට අපිට කරන්න දෙයක් නැහැ හැබැයි මෙන්න මේ විසඳුම් වලට යන්න ඕනේ කියලා මේක කඩාගෙන බිඳගෙන යන්න තියෙන්නට ඕනේ මේ අතර රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ දෙවන අතියරේ සමාප්ති උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව නගරයේදී හෙට පැවැත්වෙනවා ජනාධිපති කාර්යාලයේ මෙහෙවන ජාතික සංවර්ධන ව්‍යාපෘති සහ විවිධ අමාත්‍යාංශ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩසටහන් කාර්යක්ෂමව සහ ඵලදායීව ජනතාව වෙත පවරා දීම වෙනුවෙනුයි රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ ලෝකයේ විශාලතම ඡන්ද විමසීම වන ඉන්දිය මහමැතිවරණයේ පළමු දිනය වන අද කෝටියකට වැඩි ඡන්දදායකින් පිරිසක් සිය ඡන්දය භාවිතා කළා. ලෝකසභාවේ අසුන් 543ක් සඳහා මන්ත්‍රීවරුන් තෝරා ගන්නා මෙම ඡන්ද විමසීම සඳහා සුදුසුකම් ලබා සිටින ඡන්දදායකින්ගේ සංඛ්‍යාව කෝටි 90ක්. කිසියම් දේශපාලන පක්ෂයක් හෝ සභාගයක් බහුතර බලයක් ලබා ගැනීම සඳහා මන්ත්‍රී දුර 272කට වැඩි සංඛ්‍යාවක් හිමි කරගත යුතුයි. ඉන්දිය මැතිවරණය පිළිබඳ තොරතුරු ගෙන එන්නේ දර්ශන අශෝක කුමාර. මෙ
ඉන්දියාවේ මහා මැතිවරණය එක් දවසකින් අවසන් වන මැතිවරණයක් නෙමෙයි. අද ආරම්භ වෙච්ච මහා මැතිවරණය මේ මාසේ 19 වෙනිදා වෙනකම් පැවැත්වෙනවා. මිලියන 900ක ඡන්දදායකයන් පිරිසකගේ මතය තීරණය කිරීම තමයි මෙහිදී සිද්ධ වෙන්නේ. ඒ නිසා එක දිනයකින් මේ මැතිවරණ ක්‍රියාවලිය අවසන් කිරීමේ හැකියාවක් නැහැ. මේ මැතිවරණ ක්‍රියාවලිය අදියර 7ක් යටතේ ක්‍රියාත්මක වෙනවා. මේ මාසේ 23 වෙනිදා ඡන්ද ගණන් කිරීම සිද්ධ වෙනවා. ඒ අනුව තමයි ඉන්දියාවේ කවුද ඊළඟ අග්‍රාමාත්‍යවරයා කියන තීරණය එළඹෙන්නේ. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා 2014 වසරේ පැවතිච්ච මහා මැතිවරණයේදී පොරොන්දු කිහිපයක් ලබා දුන්නා. මේ පොරොන්දු කිසිවක් නරේන්ද්‍ර මෝදි අතින් ඉෂ්ට වුණේ නැහැ. මේ නිසා ඉන්දියාව තුළ ඔහුට විරෝධී විශාල ජනමතයක් ගොඩනැගෙමින් තිබුණා. ප්‍රාන්ත මැතිවරණවලදී නරේන්ද්‍ර මෝදිට විශාල පසුබෑමක් සිද්ධ වෙමින් ඉන්දීය කොංග්‍රසයේ නායකයා රාහුල් ගාන්දි ඉස්සරහට එන ස්වරූපයක් අපි දැක්කා. රාහුල් ගාන්දි ප්‍රධාන වශයෙන්ම තරුණ තරුණියන් කෙරෙහි යම් ආකාරයකට අවධානයක් යොමු කරලා තමන්ගේ සැලැස්ම සකස් කරගෙන තිබෙනවා. ඇතම් විචාරකයන් සඳහන් කරන්නේ රාහුල් ගාන්දිගේ ප්‍රවේශය අරවින්ද් කේජ්රිවාල්ගේ ප්‍රවේශයට යම් ආකාරයකට සමානයි කියලා. අරවින්ද් කේජ්රිවාල් කියන්නේ නව දිල්ලි මහා මැතිවරයා බවට පත්වෙච්ච පුද්ගලයා. මේ මැතිවරණයේ තිබෙන ප්‍රධාන සාධකයක් බවට පත්වෙන්න පුළුවන් කාශ්මීර ගැටලුව. ඉන්දීය ජනතාව තුළ යම් අදහසක් ගොඩනැගුණා ඉන්දියාවට දැඩි නායකයෙකු අවශ්‍යයි කියන මතය. අන්න ඒ අවස්ථාවේදී රාහුල් ගාන්ධිට වඩා ඉදිරියට පැමිණීමේ හැකියාවක් අනිවාර්යයෙන්ම තිබෙනවා නරේන්ද්ර මෝදිට. ඉන්දියානු මහමැතිවරණයේ හුදෙක් ඉන්දියාවට පමණක් සීමා වන කාරණයක් වන්නේ නැහැ. අප දන්නවා චීනය පාකිස්තානය තුළ යම් ආකාරයකට ඉන්දීය විරෝධී ආකාරයක පාකිස්තානයට සිද්ධ කරනවා. ඒ වගේම මාලදිවයිනට ඉන්දියාව චීනය දැක්වූ සහයෝගය. මෙන්න මේ කාරණා තුළදී මෙන්න මේ දේශපාලනික කාරණා තුළදී මේ ඉන්දියාවේ ඊළඟ පින්ම ඊළඟ මහමැතිවරණය මේ කලාපීය දේශපාලන බල සමීකරණය තීරණය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් බලපානවා. මෙරට විදුලි අර්බුදයට අනිවාර්යෙන්ම ස්ථිර විසඳුමක් ලබා දෙන බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. විදුලි බල බණ්ඩලයේ නව රැකියාලාභීන් 123 දෙනෙකුට පත්වීම් ලිපි ලබා දීමේ උත්සවයකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. විදුලි බල මණ්ඩලයට වසර 50ක් පිරීම නිමිත්තෙන් පිළියන්දල පුහුණු අභ්‍යාස විද්‍යාලයේදී මෙම පත්වීම් ලබා දීම සිදු කෙරුණේ. පියපුතු පදනම් මත පත්වීම් පිරිනැමුණා. උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් කරුණු කිහිපයක් පිළිබඳ විමසා සිටියා. කිසිසේත්ම අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ විදුලි කප්පාදු කරන්න. අපිට ඉල්ලුමට සැපයක් තිබෙන්නේ නැහැ. කවුද මේකට වග කියන්න අවශ්‍ය නැහැ. අවස 73 වෙනි ගත්ත මමද. හැබැයි ඉතිහාසය බැලන වැඩක් නැහැ. පිටර ගමන් කරමු. මින් පසු වෙන විදුලි අමතිවරයෙක්ට මෙවැනි ප්‍රශ්නයක් ඇති නොවන විදිහකට අපි ඉතාමත් ශක්තිමත් අදිතාලමක් තියෙන එක තමයි මම කරන්නේ. දින 52 අර්බුදය පැවති කාලයේදී රට තුල ඖෂධ හිඟයක්ද ඇති වූ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන මත ගිලන් රථ 118ක් බෙදා දීම වෙනුවෙන් පැවති උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ජර්මනියේ නිෂ්පාදිත මෙම ගිලන් රථ සියලු පහසුකම් වලින් සමන්විතයි. නියෝජ්‍ය අමාත්‍ය ෆයිසල් කාසීම්, දඹදෙණි ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක රෝකාන්ත ගුණතිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා. නිදහස් සෞඛ්‍ය සේවාවක් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවට නොපුරා ඉහළ පිළිගැනීමක් පවතින බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. ලදරු ඒකක බිහි කරලා තිබෙන හැම තැනකටම රෝහලකට එක ගානේ අපි ගිලන් රට 10ක් මේ වර අපි ලබා දෙනවා. ඒගොල්ලෝ වෙනමම පුහුණුවලත් ඒ එදියන් සහ වෛද්‍යවරුන් ඒකේ ප්‍රවාහනය කරනවා ඒ නව ජන්ම ලදරුවන්ව. මේ අනුව තව 40ක් අපිට තියෙනවා බෙන්ස් ගිලන් රට බෙදා හැරින්නට. අපි ඒවත් නොබෝදනකින් බෙදා හරිනවා. හැම රෝගීන්ට අවශ්‍ය හැම පහසුකමක්ම අපි ලබා දීමට තමයි මේ රජය අපි තීන්දුව කළ තිබෙන්නේ. දවස් 52 අර්බුදය තුල ඖෂධ 216ක් අපහු වෙනකොට හිඟ වෙලා තියුණා නේ පිළික ඖෂධ පවා නැති වුණා. ඒ තමයි දවස් 52 පෙරළියේ ප්‍රතිඵල. නමුත් තව ටික කලකින් අපි සම්පූර්ණ නැවත ඖෂධ කිසිවිදු හිඟයකින් තොරව අපි ඖෂධ ලබා දුන්නා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිගැනීම අනුව ලෝකයේ තියෙන හොඳම නිදහස් සෞඛ්‍ය සේවය තියෙන ලංකාවෙත් කියුබාවෙත් කියලා තමයි ඔවුන්ගේ අලුත්ම වාර්තාවල සඳහන් වෙන්නේ. අලව රෝහලට ගිලන් රථයක් මං ඉල්ලලා තමයි මගේ පළවෙනිම ලියුමත්සන් කරලා බාර දුන්නේ. මට ඒක ඉතාම කෙටි කාලකින් මාසකකින් පමණ
පසුගිය දින 52 ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ආචාර්ය සරත් අමුණුගම මහතා විදේශ තානාපති කාර්යාලවලට නිකුත් කළ ලිපියක් මගින් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීම හා කතානායකවරයාට අපහාසයක් සිදු ඇති බව පවසමින් කතානායකවරයාට ලිපියක් බහර දී තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ආශු මාරසිංහ හා මුජිබ රහමාන් යන මහතුරුන් විසින් පෞගිය ඔක්තෝබර් මාසේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව කුමන්ත්‍රණකාරී විදියට බලය අත්පත් කරගත්තා. ඒ බලය අත්පත් කරගත්තට පස්සේ නොවැම්බර් මාසේ 10 වෙනි දින එවකට විදේශ ඇමති හැටියට පත් වෙලා හිටපු සරත් අමුණුගම මැතිතුමාත් විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා විදේශ රටවල ඉන්න ශ්‍රී ලාංකික දූත පිරිස වලට ලිපියක් යවලා දන්වලා තියෙනවා ඉන්න ලංකාවේ තත්ත්ව පිළිබඳ. ඉතින් ඒක තුල පැහැදිලිවම කතානායකවරයාට ඒ ලිපිය මගින් අපහාස කරලා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද හා බලතල පනත යටතේ මේක දඬුවම් ලබන්න පුළුවන් වරදක්. මේකට විරුද්ධව පාර්ලිමේන්තුව ක්‍රියාත්මක විය යුතුයි කියන එක තමයි අපේ ඉල්ලීම අද කතානායකතුමාට අපි බාර දුන්නේ. පාර්ලිමේන්තු වරප්‍රසාද පාර්ලිමේන්තු අයිතීන් සුරකින්න ඕන. එහෙම නැති වුණොත් වෙන්නේ ලෝකේ හොඳම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන රටක් හැටියට ඒ තියෙන අපේ අයිතීන් ටික අපිට විනාශලා යනවා. මේ හරහා වුණ උත්සාහ කරේ රටේ කීර්තිනාමයට හානි කිරීම පමණක් නෙමෙයි. අයිතු විදිහට ඒ විදේශ දූත පණ්ඩල හරහා අන්තර්ජාතික බලපෑම ලබා ගන්න කියන කාරණේ තමයි මේ මතුවෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ හමුවක් අනුරාධපුරයේ දී පැවැත්ුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි මධ්‍ය මහා සභාව ජනාධිපතිතුමා අපි සියලු පක්ෂත් එක්ක සාකච්ඡා කරලා පුළුල් සම්මාදයක් හදාගන්න බොහොම කැමැති කණ්ඩායමක් අපි. අපේ සම්මාදය පුළුල් වෙන්න වෙන්න අපේ ජයග්‍රහණය අපිට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනන්‍යතාව ආරක්ෂා කරගෙන ඒ වැඩේ කරනවා මිසක් එහෙම නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යට කරගෙන කිසිම සාකච්ඡාවක් අපි කරන්න නැහැ කියන එක අපි තාමත් පැහැදිලිව කියන්න ඕනකම තියෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය සියලු දෙනාට එක හා සමාන බව අමාත්‍ය තලත අතුකෝරණ මහත්මිය පවසනවා. බලංගොඩ උඩකන්ද ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීම අමාත්‍ය තලත අතුකෝරණ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රුපියල් 1,778 ක වියදමින් ඒ ඉදිකලේ ජල සම්පාදන හා සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති යටතේයි. මෙමගින් පවුල් 475කට ජල පහසුකම් හිමිවනවා. අපි හරි දේ කරා. ඇයි මේ පුංචි රටේ මේ කුහරකම් මේක ලියන්න ගේලා මහින්ද මහත්තයා කාලේ වගේ කියන අය නැහැද අග්‍රවිශ්වකාරතුමියන්ව ගෙදර අරින්නෙත් නැහැ අද අපි අධිකරණයේ දිහා බලන් ඉන්න කිසිම බලපෑමක් නැතුව සියලුම අවශ්‍ය දේවල් සම්පූර්ණ කරලා දීලා තියෙනවා අධිකරණයේ ස්වාධීන වෙච්ච නිසා නැවතත් එදාගත් තීරණය වෙනස් වුණා කෙනෙක් බලයේ ඉන්න අනිත් එක්කෙනා බලයට එන්න කුමන්ත්‍රණය කරේ අපි කැමැති ඕන වෙලාවක මැතිවරණයක් තියලා කැමැති පක්ෂයක් ජයග්‍රහණය කරන අවුරුදු 20ද කරේ මේ අවුරුදු 3ද කියලා රටේ ජනතාව තීරණය කරයි අපි ඕනේ අභියෝගයකට මුහුණ දෙන්න සූදානම් උත්සව සමයේ පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් භාණ්ඩ රසක් අඩු මිලට ලබා දීමට පියවරගෙන තිබෙනවා. භාණ්ඩ කීපයක් පිළිබඳ මිල තොරතුරු දැන්. ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 40ක මිල එකවර අඩු කළා. අදම ලංකා සතොසට යන්න මේ සුවිශේෂී වාසී අත්විඳින්න. සුදු කැකුළු කිලෝග්‍රෑම් එකක රුපියල් 66.50යි. සම්බ කිලෝග්‍රෑම් එකක රුපියල් 84යි. රතු කැකුළු කිලෝග්‍රෑම් එකක රුපියල් 57යි. කඩල ග්‍රෑම් 500ක් රුපියල් 77.50යි මොංගිට ග්‍රෑම් 500ක් රුපියල් 110යි ටින් මාළු ග්‍රෑම් 425 රුපියල් 195යි රතුපරිප්පු ග්‍රෑම් 500 රුපියල් 54.50යි වියලි මිරිස් ග්‍රෑම් 500 රුපියල් 147.50යි ලොකු ලුණු කිලෝග්‍රෑම් 1 රුපියල් 75යි සුදු සීනි කිලෝග්‍රෑම් 1 රුපියල් 97යි ලංකා සතොස අඩුම බිලට ඔබෙම තැන අතරමඟ වැඩ නවතා දමා ඇති ගම්පහ මාකේ විට නිලුම් මිල ව්‍යාපෘතිය පිළිබඳ රජයේ අවධානය යොමු තිබෙනවා. ඒ ITN ප්‍රවෘත්ති මගින් මේ පිළිබඳ කළ හෙළිදරව්වෙන් අනතුරුයි.
මාකේවිත නිලුම්බිල ව්‍යාපෘතිය අතරමඟ නවතා දැමීමෙන් ජනතාවට සිදු ඇති අපහසුතාව හා රජයේ මුදල් නාස්තිය පිළිබඳ ITN ප්‍රවෘත්තිංශයේ මකින් පෙන්වා දුන්නා. ඒ පිළිබඳ අවධානය යොමු කළ රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නම්පිරුම මහතා එම ව්‍යාපෘති භූමියට පැමිණ එහි තත්ත්වය පිළිබඳ කරුණු සොයා බැලුවා. පසුගිය රජයේ බලහත්කාරයෙන් ජනතා ඉඩම් අත්පත් කරගෙන මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. ඇතර මේක හදන්න පුළුවන් සල්ලිත් තියෙන ප්‍රශ්නකුත් නැහැ. නමුත් අර ඒකාධිපති පාලනයකදී ඒකාධිපති විදිහට ගත්තු තීන්දුව తీරන මත සිදුවෙච්ච දෙයක් ඉඩම් බලහත්කාරයෙන් අරගෙන රටේ නීතියකටින් තොරව ලක්ෂ 250ක් විතර වියදම් කරලා පස්පුරෝලා හදලා තියෙන්නේ. බාගට හදලා ඉවර කරලා තියෙන්නේ. අයිතිකාරයෝ කවුද කියලා හොයන්නේ නැතුව කරපු ව්‍යාපෘතියක්. නමුත් අපි ඒක යාවත් කාලින කිරීම සඳහා කටයුතු කරනවා. නෙළුම්විල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා නීත්‍යානුකූල ක්‍රමවේදයට කටයුතු කරනවා. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ හමුවක් අනුරාධපුරයේදී පැවැත්තුණා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වීර කුමාර දිසානායක මහතා. පක්ෂ සම්දානයක් හදනකොට විවිධ අපහසුකම් වලට මුහුණ දෙනවා. දෙපාර්ශ්වයේම විවිධ ඉල්ලීම් එකඟතා එනවා. පාර්ශ්ව දෙක අපි සම්දාන හදලා අපිට තියෙන අත්දැකීම මේක. කොහොම වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලාපොරොත්තු වෙන්නේ මේ සාකච්ඡාවල සාර්ථකත්වය සම්පූර්ණයෙන්ම අපේ පාක්ෂික කොටස් සියලු දෙනාගේ ජයග්‍රහණයට සුබවාදීව විසඳ ගන්න ඕන කියන එක තමයි අපේ ප්‍රාර්ථනාව තියෙන්නේ. ගංජා ප්‍රවාහනය සහ ළඟතබා ගැනීම යටතේ චෝදනා එල්ලවී ඇති රංගන ශිල්පී රයන් වැන් රෝයන් යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර වැඩබලන මහේස්ත්‍රාත් ආර්යසේන පනංගල මහතා නියෝග කළා. රංගන ශිල්පී රයන් වැන් රෝයන්ට එරෙහිව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ චෝදනා ගොනු කර ඇත්තේ වැලිගම පොලිසියයි. සැකකරු ලබන 25 වන දාතේ රක්ෂිත බන්ධනාගාරගත කිරුණා. නඩුකටයුතු අවසන් වී බන්ධනාගාර නිලධාරීන් රැගෙන සිට අවස්ථාවේදී සැකකරු මාධ්‍ය වෙත අදහස් දැක්වීමට උත්සාහ කළා. හෙරොයින් කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් සමග අතරංගුවට පත් ඉරාන ජාතිකයින් 9 දෙනා ලබන 23 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා. ඉරාන තානාපති කාර්යාලයේ භාෂා පරිවර්තන නිලධාරියාට මීළඟ දින අධිකරණයේ පෙනී සිටින ලෙසද නියෝග කෙරුණා. බහුදින දිවිවර යාත්‍රාවකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් තිබියදී මෙම ඉරාන ජාතිකයන් දකුණු මුහුදු තීරයේදී අත්අඩංගුවට පත් වුණා. සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බවයි පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ අධිකරණයට දැනුම් දුන්නේ. හෙරොයින් කිලෝග්‍රෑම් 231ක් ජාවාරම් කිරීම සහ සන්තකේ තබා ගැනීම සම්බන්ධයෙන් බෙරුවල ප්‍රදේශයේදී අත්අඩංගුවටපත් සැකකරුවන් 8 දෙනෙකු ලබන 23 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා. සැකකරුවන් සීෂෙල් සහ පාකිස්තානු ජාවාරම්කරුවන් සමග සම්බන්ධකම් පවත්වා ඇති බවයි පොලිස් මද්‍රව්‍ය නිවාරණ කොට්ටාසය අධිකරණයට දැනුම් දුන්නේ. මද්‍රව්‍ය සම්බන්ධයෙන් රස පරීක්ෂකවරයාගේ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවද එම කොට්ටාසය අධිකරණයේ හමුවේ කියා සිටියා. සබරගමුව පළාත් සභාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මේ වසර සඳහා රජය රුපියල් මිලියන 30,000ක් ලබා දී ඇතැයි මුදල් කොමිසමේ ලේකම් උපාලි වත්නායක මහතා ප්‍රකාශ කරනවා. රඹුකන ඉපැරණි ගම පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකට එක්වෙමින් මේ මහතා මේ බව කියා සිටියා. ප්‍රගති සමාලෝචන රැස්වීම පැවැතුණේ සබරගමු පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි. 21 ලක්ෂයක් වූ සබරගමුවේ ජනතාවට රජයේ මෙම මුදලින් විශිෂ්ට සේවාවක් ඉටු කිරීම අපේක්ෂාව බවයි ආණ්ඩුකාරවරයා මෙහිදී කියා සිටියේ. ග්‍රාමීය පාලම් ව්‍යාපෘති යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාලම් රැසක් ඉදිකරමින් පවතිනවා. ඉන් කිහිපයක ඉදිකිරීම් අවසන් ඇති අතර සෙසු ඉදිකිරීම්ද කඩිනමින් නිම කිරීම රජය අරමුණයි. ග්‍රාමීය පාලම් ව්‍යාපෘති යටතේ කහටකස්තිගලිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ඉදිකළ බෙත් කෑව පාලම ජනතා අයිතියට පත් කෙරුණේ ඇමතිනි චන්ද්‍රානි වණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා රජය වැය කළ මුදල රුපියල් ලක්ෂ 540ක්. රබාවාන හා බෙත් කෑව ගම්මානයේ යාකරන මෙම පාලම ඉදිකිරීම තුළින් එම ගම්මානවල ජනතාවට පහසුකම් රැසක් හිමිවනවා. වයඹ සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් එම පළාතේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති රැසක වැඩ අවසන් කර තිබෙනවා. ඒ පිළිබඳ හා තවත් ප්‍රවෘත්ති කිහිපයක් කෙටි සටහනින් දැන්. වයඹ සංවර්ධන අමාත්‍යාංශය මගින් ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති රැසක වැඩ අවසන් කළ කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් මිලියන 100ක වටිනාකමකින් යුත් චෙක්පත් ප්‍රදානය සිදු කරුණේ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්.
වයඹ සංවර්ධන මත්තැන්ශයේ පැවති උත්සවයකදී එම චෙක්පත් ලබා දීම සිදු කෙරුණේ මන්නාරම ඓතිහාසික මඩු දේවස්ථානයේ මඩු මාතා පිළිරුව අලුතින් ඉදිකර මන්දිරයේ තැන්පත් කිරීම සිදු වුණේ යුදමුදාපති ලුතරන් ජෙනරාල් මහේ සේනනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සමගාමීව වටිනා පැල 40,000ක් මඩු පුදබිමේ රෝපණය කිරීමද ආරම්භ වුණා විශේෂ ආශිර්වාද පූජාවක්ද පැවැතුණේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් වවුනියාව මඩුකන්ද ප්‍රදේශයේ පාළු ගෙවත්තක තිබී බිම්බෝම්බ 14ක් හමු වී තිබෙනවා යුද ගැටුම් පැවති සමයේ භාවිත කළ මෙම බෝම්බ අක්‍රීය තත්ත්වයේ පැවති බවයි පොලිසිය පවසන්නේ පොලිස් විශේෂ කාර්ය බලකාය එම බෝම්බ ආරක්ෂිතව විනාශ කර දැමීමට කටයුතු කළා වවුනියාව පෝර සම්කලම් ප්‍රදේශයේ අඩු ආදම් ලැබී පවුලක් වෙනුවෙන් යුද හමුදාව ඉදිකළ නිවාස අදාළ පවුල වෙත බාර දීම සිදු වුණේ වන්නි ආරක්ෂක සේනාඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යලි පදිංචි කළ ගම්මානවල ජනතාව ඇතුළු ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් යුද හමුදා වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවා ඇති බව ආඥාපතිවරයා මෙහිදී සඳහන් කළා සත්කෝරළියේ අලුත් සහල් මංගල්‍ය හා දේව පූජාව ඇත්කඳ රජමහා විහාරස්ථානයේදී පැවැත්ුණා වයඹ පළාත ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඊට මහා සංඝරත්නයේද මහජන නියෝජිතින් හා සදහැවතුන් විශාල පිරිසක් දැක්ව සිටියා දවසේ කාලගුණ තොරතුරු ගෙන ඉන්නේ යුරේනි පත්මසේකර හෙටදිනේදී සබරගමුව මධ්‍යම ඌව සහ දකුණු පළාත්වල වගේම කළුතර දිස්ත්‍රික්කයේ ඇතම් ස්ථානවල මිලිමීටර් 75ට වඩා වැඩි තරමක තද වැසි අපේක්ෂා කරන්නට පුළුවන්. ඒ වගේම එම ප්‍රදේශවල ප්‍රබල අකුණු තත්වයන් ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දෙවන වතාවන මුහුදු ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කිරීමේදී තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ ඉඩ කඩකුයි පවතින්නේ. දිවෙනට සුළං හැමීම සිදුවනවා ගිනිකොන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව සුළඟේ වේගය පැයට කිලෝමීටර් 15-25 අතර අගයක් ගන්නවා මේ සූදානම හෙට දිනේදී ප්‍රධාන නගර කිහිපයක බලපෑවතිය හැකි කාලගුණ අනාවැකිය පිළිබඳ ඔබව දැනුවත් කරන්නට ඒත් සමගින් ITN රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා ඔබට සුබ රාත්‍රියක් www.itnnews.lk